උණුසුම් පුවත් ලදසනින්ගේ අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලබුණු තවත් උණුසුම් පුවතක්. කොළඹ තුරඟ තරඟ පිටියේ කොළඹ සරසවියේ ශිෂ්‍යාව ඝාතනය කළ සැකකාර විශ්වවිද්‍යාල සිසුව සම්බන්ධයෙන් තම පොබිරිය කිසිවක් දැන නොසිටි බව මේකේ සිසුවියගේ පියා ඊ අධිකරණයේදී හඬමින් කියා සිටියේය. මම විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. මට දෙනියන් දෙන්නෙකු සිටිනවා. මියගේ ලොකු දුව ඇය විද්‍යාකර කොළ විද්‍යාලයෙන් හා අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ සරසවියට ඇතුළු වුණා. මම වූ මගේ දෙවිද සිටින දවස වෙනකන් ඇගේ පෙම් සම්බන්ධතාවයක් ගැන දැන සිටියේ නැහැ. 2019 දී ඇය සරසවියට ඇතුළු වුණේ. 17 වෙනිදා උදේ මම ගෙදර ඉඳලා හොමාගම බස් නැවතුමට අතහැරලුවා. ඒ වෙලාවේ තමයි මම දුව දැක අවසන් වෙලාව. මම ෆාමසියක් කරනවා. දවල් වෙලියේ මට කෝල් කරලා කිව්වා කුරුදුවත පොලිසියෙන් කතා කරලා ඌට කරදරයක් කියලා බලන්න යන්න කිව්වා කියලා. අපි පොලිසියට ගියාම තුරඟ තරඟ පිටියට එක්ක ගිහින් මලසිරුර පෙන්නුවා. කිසිම කෙනෙකු පිටියට නැන්නා තියෙන්නේ. මේකන අපි කිසිවක් දන්නේ නැහැ. තු අපිට කියලා තිබුණෙත් නැහැ. සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වූ මූලික මෛස්ත්‍රොත් පරීක්ෂණය කොළඹ ප්‍රධාන මෛස්ත්‍රොත් පරීක්ෂණය ඊයේ පැවැත්වුණු අතර එහිදී මෛස්ත්‍රොත්වරයා නියෝග කළේ ලබන 13 වෙනිදා දක්වා සිසුව තවදුරටත් මෙවන් බඳනාගාරගත කරන ලෙසයි. මේ වන විට සැකකරු රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නිවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් විශ්වවිද්‍යාල සිසුව අධිකරණයට ඉදිරිපත් නොකළ බව බඳනාගාරගත නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි. මෙමෙනි සුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.